සියට් කා රේඩියල්ස් The road is yours. පෙර වර්ෂ දෙකට සාපේක්ෂව බලනකොට මේ වර්ෂය ඉතාමත් හොඳින් සිංහල හා හින්දුවල අවුරුද්ද සමරන බව පේන්න තියෙනවා. අපි ගිය හැම තැනකදී මම දැක්කා ජනතාව ඉතාමත් උනන්දුවෙන් සාප්පු යනවා, කඩවල්වලට යනවා, ඒ වගේම බඩුත් අරගෙන යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලේ අඩුවීමක් තියෙන, වැඩිවීමක් නෙමෙයි. බීලුණු හැරුණම අනිත් රතුළුණු වලයි අනිත් වර්ගවල ඒ මිලේ අඩුවීමක් තියෙනවා. 2025 වෙනකොට මට විශ්වාසයක් තියෙනවා මීටත් වඩා හොඳින් අවුරුදු සමරන්න පුළුවන් තත්ත්වයට රට පත් වෙමින් තියෙනවා. හිතුවක්කාර විදියට, ඒකාධිපති විදියට එකසරේම කිසිම හේතුවක් නැතුව අපි තුන් දෙනෙක් මේ පක්ෂේ ප්‍රබලම, කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරියේ නැති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන්ම දේශපාලනය කරපු අපි තුන් දෙනෙක් එළියට දැම්මට පස්සේ ඉතින් අපි අධිකරණ නියෝගයක් ගත්තා. මේ ඒකාධිපති ස්වරූපය නිසාවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වෙනම අධිකරණ තීන්දුවක් අරගෙන තියෙනවා. සභාපතිවරයාගේ අවකාලිකව කටයුතු අත්හිටවන්නේ ඉතින් ඒ තත්ත්වය තුළ තමයි මේ අර්බුද ඇති වෙලා තියෙන්නේ. පහුගිය කාලෙම මේ අවුරුදු ගණනාවක් තිස්සේ සිද්ධ වෙන්නේ පක්ෂේ නායෑමක්නේ. 2015 140 ඉඳපු එක දෙකට බහැලා. ගම්මට්ටමේ සාකා සමිතියක් කොහෙවත් නැහැ. මධ්‍ය සංවිධානයක් නැහැ. නිකම් පක්ෂ මූලස්ථානයේ බෝඩ් ලෑල්ලයි නායකයෝ හිටිය විතරයි මේ කාලය ඇතුළත සිද්ධ වුණේ. අපි මේක වර්ධනය කරන්න අවස්ථාව ගන්නව උත්සාහ දැරුවා. නමුත් ඒකට මේ අවස්ථාව ලැබුණේ නැහැ. දැන් අපිට මේ අවස්ථාව ලැබෙමින් තියෙනවා. අධිකරණයේ මේ කටයුත්තට සාධාරණ විසඳුමක් ලැබෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ පක්ෂයේ අලුත් විදියට ගෙනියන්න අපිට මන්ත්‍රීවරු 40ක් 50ක් අපි මාසයක් ඇතුළත විතර අපිට එකතු කරගෙන යන්න පුළුවන්. මේක කාටවත් හේතු කරන පක්ෂයක් නෙමෙයි. ආණ්ඩු බලය ලබා ගන්න පක්ෂයක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කරන්න අපිට හොඳටම අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.